සුබ දවසක් ඔබ සියලු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ අද කතා කරන රෝගී තත්ත්වය කාන්තාවන්ට ඇති වෙන රෝගී තත්ත්වයක් මේක පිරිමි උදවියට හැදෙන්නේ නැහැ කාන්තාවට පමණයි මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ ඉතින් මේක හැදුනහම හරිම කරදරකාරී රෝගී තත්ත්වයක් මොකද වරින් වර ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී ශල්‍ය කර්ම වලටත් යන්න සිද්ධ වෙයි එම තත්ත්වය මොකක්ද? ඒකට කියන්නේ මේ බාතෝලින් සිස්ට් එහෙම නැත්නම් බාතෝලින් ඇබ්සෙස් එකක් කියනවා කියලා. ඉතින් මේකට සිංහලෙන් සඳහන් කරන්න වචනයක් නැහැ තවශයෙන්ම. මේ ඉංග්‍රීසි වචනේ තමයි තියෙන්නේ. ඉතින් මෙම තත්ත්වය ඇති වෙන්නේ මේ යෝනි මාර්ගය දෙපැත්තේ. මේ යෝනි මාර්ගය දෙපැත්තේ තියෙනවා මේ ග්‍රන්ථි වගේ. අපි කියනවා ඒකට මේ බාතුලින් ග්ලෑන්ඩ්ස් කියලා. මේ ග්‍රන්ථි තියෙන්නේ මොකටද? මෙම ග්‍රන්ථි වලින් හදනවා මේ ශ්‍රාවයන්. ශ්‍රාවයන් හදනවා මේ ලිංගික කටයුතු පහසු වෙන්න. මේ යෝනි මාර්ගයේ දෙපැත්තේ තියෙන්නේ. මතු පිටට ආසන්නව තියෙන්නේ නැත්ත වශයෙන්ම ඇතුළට වෙන්න නොවේයි තියෙන්නේ. ඉතින් මේ හදන ශ්‍රාවයන් නිසා මේ ලිංගික කටයුතු පහසු වීමක් සිද්ධ වෙනවා. අර වියලි ගතිය අඩු වෙනවා. ඝර්ෂණය අඩු කරනවා. ඉතින් මෙම රෝගී තත්ත්වය විවාහකයටත් එන්න පුළුවන්, විවාහ නොවිච්ච කාන්තාවන්ටත් එන්න පුළුවන්. හැබැයි වැඩිපුර දකින්න මේ විවාහක කාන්තාවන්ට මෙම තත්ත්වය එනවා. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද මේ ලිංගික කටයුතු සිද්ධ කරනකොට මේව ග්‍රන්ථීන් වලට යම් විසබීජ යන්න පුළුවන්. විස බීජ ගතියක් ගියහම තමයි මේ ගැටලුව ගොඩක්ම ඇති වෙන්නේ. ඉතින් මුලදී අපි කියනෝ මේ බාතුලින් සිස්ට් එකක් කියලා. බාතුලින් සිස්ට් එක කියලා කියන්නේ මෙතන ඒ ශ්‍රාවයන් එළියට එන සිදුර මුලදී වෙන්නේ අවහිර වීම, වැසීම. එතකොට අර ඇතුළේ තියෙන ඒ ශ්‍රාවයන් එළියට එන්නේ නැතුව ඇතුළෙම එකතු වෙනවා. එකතු වෙලා පොඩි ගැටිත්තක් වගේ හැදෙනවා. ඉතින් මේ ගැටිත්ත මුලදී සමහර වෙලාවට අඳුර ගන්න නැතුව කුඩා ප්‍රමාණයෙන් තියෙන්න පුළුවන්. ඉතින් ක්‍රමානුකූලව මේ ගැටිත්ත විශාල වෙනවා. ඉතින් මේකෙදි මේ ගොඩක් අයට මේක දැනෙන්නේ සමහර වෙලාවට මුත්‍රා කරනකොට අපහසුතාවයක්. එහෙම නැත්නම් පොඩි වේදනාවක් යෝනි මාර්ගය ආශ්‍රිතව. ඒ වගේ ඇති වෙන්න පුළුවන්. බරගතියක් සමහරට යෝනි මාර්ගයවට ඇති වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දි දැන් මේ සිස්ට් කියන තත්වය එතෙන්ට ඇතුළට විසබීජ ගියොත් අන්න එතෙන්දී අපි කියන ඇබ්සෙස් එකක්. එහෙම නැත්නම් සැරව ගෙඩියක් හැදෙනවා. එතකොට කියන්නේ බාතුලින් ඇබ්සෙස්. මුලදී කියන්නේ බාතුලින් සිස්ට්. ඊට පස්සේ කියන්නේ බාතුලින් ඇබ්සෙස් කියලා. මේ ඇබ්සෙස් එක වෙන්නේ සැරව ගෙඩිය වෙන්නේ අර සිදුර වැහිලා අර ශ්‍රාවයන් එකතු වෙලා ඒ ශ්‍රාවයන් වල විසබීජ ගියාම අන්න එතකොට අධික වේදනාකාරී තත්වයක් ඇති වෙනවා. උණෙන්න පුළුවන්. ඉතින් මේ ගෙඩිය සමහර වෙලාවට ගොඩක් ලොකු වෙනවා. සමහරට මුලදී ඉතා කුඩාවට තිබිලා ඊළඟට ප්‍රමාණයෙන් විශාල වෙනවා. සමහරට මේ කොස් ඇටයක් පමණ ඊට සමහර ඊටත් වැඩියෙන් විශාල වෙනවා. විශාල වුණාම ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඇති වුණාම ලිංගික කටයුතු සිද්ධ කරන්න බෑ විවාහක කෙනෙක් නම්. එතකොට වෛද්‍යවරයෙක් කරා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේක මුල්ම අවස්ථාවේදී වෛද්‍යවරයෙක් කරා ගියාම ගොඩක් වෙලාවට මේ බොන බෙහෙතකින් හොඳ කරගන්න පුළුවන්. අපි කියන ඒකට මේ ප්‍රතිජීවක ඖෂධ ඇන්ටිබයොටික්ස් කියන ඒවා දෙන්න වෙනවා. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ මේක පළවෙනි අවස්ථාවේ හැදුනහම ගොඩක් වෙලාවට තේරුමක් නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. සමහර වෙලාවට ටිකක් ප්‍රමාද වෙලා වෛද්‍යවරු ගාවට එන අවස්ථා තියෙනවා. මොකද අපි දන්නවා මේ යෝනි මාර්ග ප්‍රදේශයේ ප්‍රශ්න තියෙනකොට ගොඩක් කාන්තාව ඉදිරිපත් වෙන්නේ කියන්නේ විශේෂයෙන්ම ලැජ්ජාව නිසා. ඉතින් කොහොම හරි අන්තිමට වෛද්‍යවරයෙක් කරා ගියාම මේක සුළුෙන් තියෙනවනම් අපිට ඖෂධ මගින් යම්කිසි ප්‍රතිකාරයක් කරලා සුව කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි වැදගත් දේ තමයි මේ ඖෂධ මගින් ප්‍රතිකාර කරනකොට වුණත් මේ හරි පිළිවෙලට ඒ નિયમિત කාල සීමාව බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ. මේ ගොඩක් අය කරන්නේ මොකක්ද මේ ඖෂධ භාවිතා කරනකොට විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ දවස් 7කට බෙහෙත් ලිව්වොත් දවස් 2ක් බීලා ටිකක් අඩු වුණාම නවත්තනවා. අන්න එතකොට මේ රෝගේ සුව වෙන්නේ නැහැ. මොකද රෝගේ නිදන්ගත වෙනවා. බාගෙට හොඳ වෙනවා. ඊට පස්සේ ටික දවසක් ගියම ආයෙත් මතුවෙනවා. ඒ වගේ තත්වයකට යන්න පුළුවන්.
ini samahara wasta tino meka me godak lokota tiyena na me serawa hadila godak lokota gediya ahu wenona me serawata ge yawanna one anna etakota mokadda karanne etoda shalya vaidyare visheshama nariha prasava vaidyare kamba wenna one eya mokadda karanne anna etakota me operation theater ekata aragena shalya karmayak karanna one karala ara serawata tika ayin karanna one ඊට පස්සේ තමයි ගුණයක් එන්නේ. අනේ ඊට පස්සේ ඖෂධ භාවිතා කරන්න ඕනේ මේ විෂ බීජ මර්ධනය වෙන්න. ශල්‍ය කර්මය කළයි කියලා බෑ විෂ බීජ මර්ධනය වෙන බෙහෙතුත් පාවිච්චි කරන්න ඕනේ ඒ වෙලාවේ. එතකොට සමහර අවස්ථා තියෙනවා මේක සැරින් සැරේ එන්න පුළුවන්. මේ සැරින් සැරේ මෙම ග්‍රන්ථියට විෂ බීජ යනවා. අනේ එහෙම වෙනකොට මොකද්ද කරන්නේ? මේක දැනෙනකොටම වේදනාවක් දැනෙනකොට එහෙම නැත්නම් gediyak වගේ යන් තම් දැනෙනකොට වෛද්‍යරේ කම්බල හරි පිළිවෙල බෙහෙත් කළාම සුව කරගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථා තියෙනවා මේක ළඟ ළඟ එනවා ඉවරයක් නැහැ. සමහර වෙලාවට ශල්‍ය කර්ම කීප සැරයක් කරන්න වෙනවා. එතකොට ඖෂධ නිරන්තරයෙන්ම බොන්න වෙනවා. ලිංගික කටයුතු වලට බාධාවක්. සමහර වෙලාවට මේක ගර්භණී භාවයේදී આવොත් එම තවත් මේ ගැටලුවක්. මොකද ගර්භණී භාවයත් එක්ක යම් ඖෂධ බොන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගැටලුකාරී තත්ත්ව එනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක නිරන්තරයෙන්ම එඬ ගත්තොත් මොකද සිද්ධ කරන්නේ මේම ග්‍රන්ථියෙන් සිදුරක් එළියට පිහිටන විදිහට තමයි ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ සිදුර ලොකු කරනවා එතකොට අර අවිහිරතාවය ඇති වෙන්නේ අර හැදෙන ශ්‍රාවයන් එළියට යනවා මොකද ඒම తত্ত্বය ඇති වෙන්නේ අර එළියට එන ශ්‍රාවයන් එළියෙන සිදුර අවහිර වුණාමනේ එතකොට ඒ ශ්‍රාවයන් එළියට එන ප්‍රමාණවත් පරිදි සිදුරක් අවහිර නොවෙන්න සෑදුවට පස්සේ ශල්‍ය කර්මයේ මගින් අන්න එතකොට අර නිරතුරුව විෂ බීජ අනේක නවතිනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ බාතලින් ග්ලෑන්ඩ්ස් වල විෂ බීජ යන හේතු තියෙනවා ගණනාවක්ම අපි බැලුවොත් විශේෂයෙන්ම ලිංගික කටයුතු. මේ ලිංගික කටයුතු සිද්ධ කරනකොට මොකද වියලි තත්වයක් තියෙනවනම් අන්න එතකොට මෙම තත්වය එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ලිංගික කටයුතු අපි කියනවා මේ ගොඩක් පාර්ට්නර්ස්ලා මල්ටිපල් පාර්ට්නර්ස්ලා ඒ කියන්නේ සහකරුවෝ ගොඩක් එක්ක සම්බන්ධ වෙනවනම් විශේෂයෙන්ම මුදලට ලිංගික කටයුතු කරන සිද්ධ කරන අයට මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිංගික කටයුතු ගොඩක් සිද්ධ කරන අය ඉන්නවනම් අන්න ඒගොල්ලන්ට මේක එන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අර ඝර්ෂණය ඇති වෙනවා. ඒ වගේම විස බීජයක් යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථා තියෙනවා මේ ලිංගික උපකරණ ඇතුල් කිරීම නිසා අන්න එතකොටත් මේම තත්ත්වෙ එන්න පුළුවන්. ඒ උපකරණ වල පිරිසිදුභාවයේ ප්‍රශ්න නිසා එන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත්ම කාරණේ තමයි මේ මේ විෂ බීජයන් විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග අපි දන්නවා මේ ගොනෝරියා කියන රෝගේ සුදු බින්දුම කියන රෝගය සහකරුවෙකුට තිබුණොත් අන්න මේ බාතලින් ග්ලෑන්ඩ්ස් වලට මේ විෂ බීජය යනවා. අන්න ගියාට පස්සේ එතන සරව ගෙඩියක් ඇති වෙනවා. එතකොට ගොනෝරියා විස බීජය. ඒ වගේම තමයි ලිංගික කටයුතු මගින් යන්න පුළුවන් තවත් මේ ක්ලැමීඩියා කියලා විස බීජයක් තියෙනවා. අන්න ඒකත් යන්න පුළුවන්. ක්ලැමීඩියා කියලා කියන්නේ අර PID මම කලින් මගේ වීඩියෝ එකක් කරලා දිනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. පෙල්වික් ඉන්ෆ්ලැමේටරි ඩිසීස් කියන තත්ත්වය ගැන උදේට වැඩිපුර ඇති වෙන එකක්. අන්න එම තත්ත්වය නිසා ඇති මේ බාතුලින් ග්ලෑන්ඩ්ස් වල විස බීජය යන්න පුළුවන් විශේෂම ක්ලැමීඩියා කියන විස බීජය. ඒ වගේම තවත් විස බීජයක් තියෙනවා විශේෂම අපේ මේ මලවල තියෙන අපි කියන ඊ කෝලයි කියලා එස්චෙරිචියා කෝලයි කියන බැක්ටීරියා ආසාදනයේ එන්න පුළුවන්. ওই තුන තමයි වැඩිපුර එන්නේ මේ බාතුලින් ග්ලෑන්ඩ්ස් වලට. එතකොට දැන් ඊ කෝලයි කියන බැක්ටීරියා වැඩිපුර යන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රමාණවත් පරිදි මේ මල පිට කරාට පස්සේ කියන්නේ වැසිකිලි ගියාට පස්සේ හරියට සේදෙන්නේ නැත්තම් අඩු වතුර ප්‍රමාණයකින් සේදුනොත් ඒ වගේ අන්න එතකොට මේ තමන්ගේ තියෙන පිරිසිදුභාවයේ ප්‍රශ්න නිසා විශේෂයෙන්ම මල ඉදිරියේ ගෑවුනොත් ඒ යෝනි මාර්ගයේ ප්‍රදේශවල ගෑවුනොත් අන්න එතකොට එම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙම තත්ත්වය ඇති වුණාම මේක වළක්වා ගන්න නිරන්තරයෙන්ම මෙම තත්ත්වය ඇති වෙනවා නම් වළක්වා ගන්න ඉතින් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා ඇත්ත වශයෙන්ම. එකක් තමයි වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින එක. ඒ වගේම ඒ දෙන ඖෂධ ඒ ප්‍රමාණය ඒ ප්‍රමාණවත් පදියම කාලයක් භාවිතා කරන එක. ඒක ඉතා වැදගත්. ඒ වගේම තමයි
පිරිසිදු භාවය දැන් විශේෂම කාන්තාව මේ පිරිසිදු පෑඩ්ස් වගේ දේවල් භාවිතා කරන්න ඕනේ අනේ වගේ දේවල් හරියට නොකොලොත් මේ තත්ත්වෙ විතර එන්න පුළුවන් ඒ වගේම හැබැයි ඕනවට වැඩිය පිරිසිදු කරන්න ගියොත් අනේ එතකොටත් ගැටලු ඇති වෙන්න පුළුවන් සමහර අය ඉන්නවා මේ නොයිකුත් දේවල් පාවිච්චි කරනවා පිරිසිදු කරන්න මම මගේ වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා මේ අර කාන්තාව යොනි මාර්ගයේ පිරිසිදු කරන ක්‍රමය තියෙන ඩූෂින් කියලා අන්නේ ක්‍රමය නිසා ඒව කරනවනේ එතකොටත් මෙම තත්ත්වයට එන්න පුළුවන් එතකොට වැඩිපුර පිරිසිදු කරන්න ගියොත් සමහරලාට මේ සැර සබංජාදි අපි කියන හාෂ් මේ සෝප් වර්ග අන්නේ ඒවා පාවිච්චි කළොත් අන්නේ එතකොටත් මෙම තත්ත්වයට එන්න පුළුවන් ඉතින් ඕනවට වැඩිය පිරිසිදු කිරීම තනෂ පරිදි මෙම ගැටලු ඇති වෙන්න හේතු වෙනවා ඉතින් මේක සැරෙන් සැර එනකොට කාන්තාවන්ට හරීම ගැටලුවක් මේ කාන්තාව අපිට ඇවිල්ලා කියන ඩොක්ටර් දැන් එපා වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා කියලා. ඉතින් අත වශයෙන්ම කරදරයි. මොකද වෛද්‍යරු හම්බෙන්න ඕනේ බෙහෙත් බිවට ඉවරයක් නෑ ශල්‍ය කර්ම වලට ලක් වෙන්න ඕනේ. මේක සැරෙන් සැර එනකොට අපේ ඉන්න රිකරන්සස් නැවත නැවත එනකොට ගැටලුකාරී තත්වයක්. ඉතින් සමහර වෙලාවට ඔය මොන දේ කළත් වරින් වර එන අවස්ථා තියෙනවා. එතකොට අපිට ඇවිල්ලා කාන්තාව ඉතින් මැස්විලි නගනෝ ඉතින් විශේෂයෙන්ම අවිවාහක කාන්තාවකට මේක වෙනවනම් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් මොකද ඒගොල්ලෝ කලබල වෙනවා දැන් මේ ශල්‍ය කර්ම කරනකොට යෝනි මාර්ගය ආශ්‍රිතව මේ මේ ඒගොල්ලන් කන්‍යා පටලයට ගැටලුවක් වෙයි එහෙම නැත්නම් මේ ලිංගික කටයුතු වලට ඉස්සරහට බාධාවක් වෙයි කියලා අන්න එතකොට එවැනි ප්‍රශ්නත් ඇති වෙනවා දැන් ඊට පස්සේ දැන් මේ විවාහ වුණාට පස්සේ මේක සහකරුවට කියන්න ඕනේ මොකද්ද උනේ කියලා එතකොට එයත් මේ ගැන කලබල වෙනවා මොකද්ද තිබ්බේ කියලා අන්න ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා සමාජීය ප්‍රශ්නත් තියෙනවා අත වශයෙන්ම රෝගියාට ඉතින් මේ බාතොලෙන් සිස්ට් එහෙම නැත්නම් ඊට පස්සේ ඇති වෙන බාතොලෙන් ඇබ්සෙස් කියන තත්වය සූසුකම් තියෙන වෛද්‍යරේ කරහා තමයි බෙහෙත් කරන්න ඕනේ එහෙම නැතුව බෙහෙත් කරන්න ගියොත් ගැටලු ඇති වෙනවා සමහරවිට විස බීජ ගර්භාෂය තුලටත් යන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන් ප්‍රජනක පද්ධතියට එහෙම ගියොත් අර PID කියන තත්වය ඇති වෙලා සමහර විට මේ දරුපල අඩු වෙන්න අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එතකොට ගර්භාෂයේ විස බීජිකොත් සමහර රෝහල් ගත වෙන්න වෙනවා රෝහල් ගත වෙලා බෙහෙත් කරන්න සිද්ධ වෙනවා ඒ වගේම නාල වලට විස බීජ යන්න පුළුවන් ඩිම්බ කෝෂ වලට යන්න පුළුවන් ඉතින් ඒ වගේ ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන් හැබැයි කලාතුරකින් එවැනි තත්ත්ව ඇති වෙන්නේ ඉතින් කෙසේ වුණත් කියන්න ඕන දේ තමයි සූසුකම් තියෙන වෛද්‍යරෙක් හම්බෙලා හරි ප්‍රතිකාරයක් කරගන්න ඕනේ හරියට බාගෙට ප්‍රතිකාර කරලා බෑ ඉතින් සමහර වෙලාවට මේවැනි රෝග තත්ත්වවලදී දෙන ඖෂධ සමහර වෙලාවට බොන්න අමාරුයි විශේෂයෙන්ම අර ෆ්ලැජිල් කියලා මේ ඖෂධයක් තියෙනවා මෙට්‍රොනයිඩ්‍රෝල් කියලා ඒක බොන්න අමාරුයි වමන ගතියක් හැමේනෝ ඒක නිරන්තරයෙන්ම දෙනවා මේවැනි තත්ත්ව තියෙනකොට බඩට අපහසුයි ගැස්ට්‍රයිටිස් වගේ ඉන්න පුළුවන් එතකොට ගොඩක් වෙලාවට රෝගීන් කරන්නේ අර ඖෂධ දීපුවාම බොන්න මැලි කරනවා අදිමදි කරනවා ඉතින් කියන්න තියෙන්නේ යම් මේ ඖෂධ භාවිතා කරනකොට ගැටලු එනවනම් ඒක වෛද්‍යරට කියලා අර ඒවට හෙමරෝ තත්ත්ව සමනය වෙන්න අතුරුආබාධ සමනය වෙන්නත් ඖෂධ නියම කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඖෂධ ලියනකොට එහෙම ලියනවා ඒ ලිව්වත් සමහර වෙලාවට අපහසුතා ඇති වෙනවා. එතකොට නැවත ගිහින් වෛද්‍යරේ හම්බ වුණාම එවැනි ගැටලු ඇති වුණොත් පිළියමක් යොදා ගන්න පුළුවන්. බෙහෙත් නොබීන් එක නෙමෙයි වැඩේ. බෙහෙත් හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒකයි වැදගත්. ඉතින් අද කතා කළේ බාතොලින් සිස්ට් බාතුලින් ඇබ්සෙස් කියන කාන්තාවට ඇති වෙන යෝනි මාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන ගැටලුකාරී තත්වයක් ගැන දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම රෝගී තත්වය ගැන ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකෙන් සුබ දවසක් ඔබ සියලු දෙනාට නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ